And now, live at 12. අයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලයිව් 12 සමගින් මම නදීක කරුණානායක මම චවිකා ගුණසේකර අදත් මුලින්ම බලමු සිරස්තල අනද්දේන සේවකයන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකින් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අඩාල වෙයි අමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබටෝ බ්ලේක් පස්දින නිල සංචාරයක් සහ ශ්‍රී ලංකාවට මඩකලපුවේ පිළිකා රෝගීන් වැඩි වෙයි. ඇයි පිළිකා වැඩිවීමක් මේ ප්‍රදේශවල තියෙන්නේ? ඊට හේතු කාරණා මොනවාද? ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ චූන්ඩිය අමරිකානු තාක්ෂණයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපයේ පිළිබඳ අමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබටෝ බ්ලෙක් මහතා අද දිවහිනට පැමිණියා. ඒ මහතා ලබන 10 වෙනිදාත් එක් මෙරට රැඳී සිටිනවා. අද පෙරවරු මේ ශ්‍රී ලංකාවට පැමිණි සහකාර රාජ්‍ය ලේකම්වරයා මෙරට රැඳී සිටින කාලය තුළ විවිධ දේශපාලන හා සිවිල් සමාජ නියෝජිතයින් හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි. මීට අමතරව රජයේ නිලධාරීන් සහ විශ්වවිද්‍යාල සිසුන්ද හමු වීමට බ්ලේක් මහතා අපේක්ෂා කරන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. පසුගිය 2009 වසරේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපයේ සහකාර රාජ්‍ය ලේකම් ධුරයට පත්වීමෙන් පසු බ්ලේක් මහතා මීට පෙරද කීප වතාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කළා. ඔහු 2005-2009 අතර කාල සීමාවේදී මෙරට ඇමරිකානු තානාපතිවරයා වශයෙන්ද කටයුතු කර තිබෙනවා. විශ්වවිද්‍යාල අනද්දින සේවකයන් සහ පරිපාලන නිලධාරීන් අද ලිඩිනිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම නිසා සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යන කටයුතු අඩාල වී තිබෙනවා. අනද්දින සේවකයන් හා පරිපාලන නිලධාරීන් පවසන්නේ වැටුප් විෂමතාව ඉවත් කරන්නයි බල කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමත් සමග අනද්දින හා පරිපාලන සේවකයන්ගේ වැටුප් විෂමතාවය වැඩි වී තිබෙනවා. ඒ නිසා එම වැටුප් විෂමතාවය වහා නිවැරදි කරන ලෙසයි විශ්වවිද්‍යාල සේවකයන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. සියලු විශ්වවිද්‍යාලවල අනද්දින සහ පරිපාලන නිලධාරීන් 20,000කට අධික සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන් අද සේවයට වාර්තා නොකිරීම නිසා කථිකාචාර්යවරුන්ට දේශන පැවැත්වීමට හෝ සිසුන්ට විද්‍යාගාර තුළ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීමට හෝ හැකියාවක් නැහැ. එමෙන්ම නවක සිසුන්ට පැවැත්වෙන ඉංග්‍රීසි පුහුණුවද අද දිනේ පැවැත්වීමට නොහැකි වී ඇති බව වාර්තා වෙනවා. වැටුප් විෂමතාවය නිවැරදි කරන්නයි බල කරමින් විශ්වවිද්‍යාල අනද්දින සේවකීන් හා පරිපාලන සේවකීන් පසුගිය බදාදා දිනේ තම කැම්පේදීද උද්ඝෝෂණයක් සිදු කළා. නමුත් එම ඉල්ලීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාර ලැබී නැහැ. අද සිට දින 14ක් තුළ තම ඉල්ලීම් වලට ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී වැඩවංචනයක් සිදු කිරීමටද අන්තර් විශ්වවිද්‍යාලීය වෘත්තීය සමිති සම්මේලනය සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳව අප කළ විමසීමකදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශ කළේ මේ ගැටලුව ගැන සාකච්ඡා කරන්න ලබන 29 වෙනිදා පැමිණෙන ලෙස අනද්දින සේවකීන්ට ජාතික වැටුප් හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවයි. එලෙස දැනුම් දීම කර තිබියදී මෙවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම කිසිසේත් පිළිගත නොහැකි බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කරනවා. ජනතාව අපේක්ෂා කරන සංවර්ධන සැලසුම් විපක්ෂයේ සතුව නැති බව අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බුරැල්ල ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා සඳහන් කළේ විපක්ෂයට දැන් නැත්තේ බලය ලබා ගැනීමේ අභියෝගය නොව පක්ෂය එකමුතු කිරීමේ ගැටලුව බවයි. මෙම ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්ුණේ බුරැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තිලංග සුමතිපාල මහතාගේ සංවිධායකත්වයෙන්. එළබෙන පළාත් පාලන මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව බල මණ්ඩල නියෝජිතයන් දැනුවත් කිරීම අතර ප්‍රදේශීය ජනතාව වෙනුවෙන් ආරම්භ කරන ස්වයං රැකියා ව්‍යාපෘතියේ සමාරම්භයේද ඊයේ සිදු කරනා. මේ අර්ථයේ ස්වයං රැකියා සඳහා කුඩා ලොරි රථ ලබා දීමට නිමිත අතර සංකේතාත්මකව එම ලොරි රථ බෙදා දීමත් එහි සිදු කරනා. අද විශාල ගෞරවයක් අපට ලැබිලා තියෙනවා. ආරක්ෂක ලේකම්තුමා බොහෝම පැහැදිලි වැඩසටහනක් කරන නගරයේ රමණීය ස්ථානයකට ගෙනියන්න වැඩසටහන කරනවා. එනිසා නගරයේ නොයෙකුත් කටකතා තියෙන අපි හඳුනාගෙන තියෙනවා පර්චස් දෙකට අඩු පොඩි නිවාස දොරස්ථාන වල ප්‍රමාණය. ඒ කිසි